දැන් අපි බලමු කොහොමද සුදු පාට පැත්ත හදාගන්නේ කියලා. මේක දකුණත් නීතිය පාවිච්චි කරලා ඉතාම ලේසියෙන් කරගන්න පුළුවන්. ඊළඟ පියවරේ දෙවැනි පියවරේදී අපි කරන්නේ සුදු පාට පැත්ත හදාගන්න එක. සුදු පාට පැත්ත හදාගන්න අපි දකුණත් නීතිය පාවිච්චි කරනවා. දැන් මෙතන සුදු පාට කතිර හැදිලානේ තියෙන්නේ. සුදු පාට කතිර හැදුනට මේ මෙතන තියෙන සුදු කොටු හතර හැදිලා නැහැ. එහෙනම් මම මුලින්ම කරන්නේ මේ සුදු කොටු හතර මෙන්න මේ ස්ථානවලට ගන්න එක. දැන් මෙතන දෙපැත්තේ තියෙන තැඹිලි පාට මෙතන නැතුව අපි මේ පිටින් පටන් ගමු. මෙතන තියෙනවා රතු පාට, මෙතන තියෙනවා කොළ පාට. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ රතු, මේ පැත්ත රතු, මේ පැත්ත කොළ, මේ පැත්ත සුදු තියෙන කොටු. ඒ කොටුව මෙතන කෙලින්ම ඇවිල්ලා තියෙනවා. එහෙම ආවේ නැත්තම් ඇවිල්ලා නැත්තම් කරන්න ඕනේ. මෙහෙම හිතමු අපි මේ කොටුව මෙතන තිබ්බා කියලා. එහෙනම් මෙතෙන්ට මේක අරගන්න ඕනේ. මෙතන උඩට මේක එන්න ඕනේ මෙතෙන්ටනේ. මෙතෙන්ට එන්න ඕන නම් මෙතන උඩට මේක අරගෙන තියාගන්න ඕනේ. දැන් මෙහෙම තියාගෙන අපි දකුණත් නීතිය කරනවා. දකුණත් නීතියදී කරන්නේ මේ ලේයර් එක උඩට දකුණට ආපස්සට වමට. මේක මෙතෙන්ට එනකන් දැන් ආවා. නමුත් හරියටම පැත්ත මාරු වෙලා තමයි ඇවිත් තියෙන්නේ. එහෙනම් ආයෙත් සැරයක් දකුණත් නීතිය කරනවා. මේක හරියට මෙතෙන්ට එනකන් දකුණත් නීතිය කරගෙන යනවා. ඔන්න දැන් හරියටම පැත්ත හැදිලා මේක ඇවිල්ලා තියෙන්නේ. මේ පැත්ත රතු, මේ පැත්ත කොළ, මේ පැත්ත සුදු. හරි. ඒ විදිහටම අනික් කොටු හතරත් අපි අරගන්න ඕනේ. දැන් මෙතන තැඹිලි පාට, මෙතන කොළ පාට, මෙතන තැඹිලි පාට, මෙතන එහෙනම් දෙපැත්තේ ඒ පාටවල දෙක තියෙන කොටුව තමයි එන්න ඕනේ. ඒ කොටුව ඇවිල්ලා තියෙන්නේ නමුත් හරියටම පැත්තට මේ ඇවිත් තියෙන්නේ, පැත්ත මාරු වෙලා. එහෙනම් අපි කරන්නේ මෙතන මේ කොටුව මෙහෙම තියෙද්දිම දකුණත් නීතිය කරගෙන යනවා. මේක හරියට හැදෙනකම් මෙහෙම දකුණත් නීතිය කරන්න. ඔන්න දැන් හරිම පැති හැදිලා මේක ඇවිත් තියෙන්නේ. දැන් මෙතන මේ කොටුවත් මෙතෙන්ට ඇවිත් තියෙනවා. නමුත් හරි පැත්ත නෙමේ. මෙතනත් දකුණත් නීතිය කරන්න පුළුවන් හරියට හැදෙනකම්. ඔන්න දැන් හරියටම හැදුනා. ඊළඟට මෙතන විතරයි අපිට අඩු මේ කොටුවට ගන්න ඕන නිල් පාටයි, රතු පාටයි, සුදු පාටයි තියෙන කොටුව. ඒ කොටුව තියෙන්නේ මෙතන. ඒක මම මෙතෙන්ට උඩට ගත්තා. උඩට අරගෙන දකුණත් නීතිය කරනවා මෙතන කොටුව එනකම්. හරියටම හරි. දැන් මේකේ විශේෂත්වය තමයි සුදු පාට පැත්ත හදද්දී සුදු පාට පැත්ත හරියටම ආවා. ඊළඟට මේ පැත්ත යටම තියෙන කොටු තුන හරියටම කොළ පාටින් ආවා. මේ කොටු තුන රතු පාටින් ආවා. මේ කොටු තුන නිල් පාටයි. මේ කොටු තුන තැඹිලි පාටයි. ඒකත් එක්කලම මැද තියෙන කොටු ඒ වර්ණයෙන්ම ඇවිත් තියෙනවා. මේක මැද කොහොමත් මේ කොටුව වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ ඩිසයින් එකට හැදෙනවා අපි දෙවෙනි පියවර කරලා ඉවරුනාට පස්සේ. උගලන්ට ඒක හොඳට නිරීක්ෂණය වෙනවා ඇති. ඊළඟ පියවරේදී අපි බලමු කොහොමද යට ලේයර්ස් දෙක හදාගන්නේ කියලා. එතකන් ඕගොල්ලන් මේ පියවර ප්‍රැක්ටිස් කරන්න පුළුවන් හොඳට.